භාග්‍යවත්තුූ අරහත්තුූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරී වේවා. නමබුත්තාය. දයි සුපින්න්නොත් මිනිසුන්ට සත්්‍යේ මක කියයා දෙෙන ඔබේ ආලින්දයට අමා සදාහම්රගෙනෙන රූපෝහහිනි මාධ්‍ය කල්්‍ය නමිත්‍රයක්. ශ්‍ර්ධා රූපෝහහිනි ඔස්සේ ඔබෝයතකිනේන අසිනිමත් දම්සක ධර්ම දේශනාාවේ වැඩසටහනයි අප අදත් මෙයක්කාරීම් ආරභ කරන්නේ. අදත් ධර්මදේශනාවට මමිවුණාව භවන අසපුවාස පින්නත්ස්වා මන්වහන්සේ නමක් මැතිරයට වැඩමකොට වදාලා. ප්‍රථමයෙන් පින්නත්ස්වා මින්න් වහන්සේ මනම ස්කර්පූරකුව පිළිගන්නවා. ස්්‍රද්ධා රූපවාහනනිියස්ේ ඔබයද ගෙනන අසිරිමත් දම්සක වැඩසටහනෙන් ධර්ම දේශනාමය වැඩසටහන තුරති අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාල ධර්මකාරණා පිළිබඳවයි ඔබෝ දනුවත් කරන්නේ. විධ මාතෘකා තුළ කතිකාගනමින් විවිධාකාරී වූ කාරණාඳ ඔබේ නුවනෙස පහදාතින්නට අප දම්සක වැඩසටහන තුලින් උත්සාහ කරනවා. පෙරගමනි තවත් දිගැහරුමක් අරම්භ කරන්ට මත්තිී භාගතුන් වහන්සේට සුවඳ මල් පූජාකර පිනත්ස්වාමින්න් වහන්සේට දැහත්තක්්ටිය පිළිගන්නවා. ධර්ම දේශනයේ සුඳහා අරාධනා කර සිටිනු නමෝු නමෝගුද නමෝබුද්ධා නමෝබුද් නමෝබුද්ධා න සුපින්නතුනි අව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වතල් ඒ උතුම් ශ්‍රී සත්්ධර්මය ඔබ ශ්‍රෝණී කරන්ට ඉදැන් සූදානම් වෙන්නේ. ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබෙන් මේ ඉල්ලම් කරට කැමති. භාග්‍යතුන් වහන්සේ කෙරෙත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙත් මහත් වූ කවරුවෙන් හිීම ්‍රත්ධාව මනාකොට හෙක්ම මකින් යුක්තව ඒ උතුම් ශ්‍රී සදධර්මය ශ්‍රවණය කරම ඇදයි අපි අපේක්ෂා කරනවා. එකකාරණයක් කරි ඔබේ ජීවිතයට එකතු කරගන්න බලුවන්න. ඒ උතුම් උත්තරීතර ක්‍රියාවලි ඔබේජීවිතයට ඒක් රාශී කරගනකිෙන ඉල්ලීමත් අභෝබයෙන් කරනවා. මාමේ වුණාව භාවනස පවාස පින්නත් ස්වාමීන් හස අපඩානුකම්පා පිණිස අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාාරන සේක්වා. ಸಾದು ಸದು ಸಾದುಸಾದು ಸಾದು ಸಾದು නಮೂತස්್ಸೆ ಭಗವತೋವರೆಹತು ಸ್ಮಸಂಬುද್ಧಸೆ නಮೂತස්್ಸೆ ಭಗವತು ವರೆಹತು ಸම්್ಮಸಂಬುද್ಧಸೆ නමෝතස්ස බගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන්සරනං ගච්ඡාමි දම්මංසරනංගච්ඡාමි සංගංසරනං ගච්ඡාමි දතියම්පි බුද්ධන්සරනං ගච්ඡාමි දතියම්පි දම්මංසාරන ග්චමි දතියම්පි සංgang saරන තතියම්පි බුද්ධං සරන ගczaමි තතියම්පි දම්මංසාරනං ග්චාමි තතියම්පි සංgang saරන රච්චාමි සාධ සාසා සීලේ සමාදන් වෙන්න කියන්න. මම සතුන්මැරීමෙන් බැලකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැලකීම නම්මුූ සිල්පදය සමාදන් බෙමී වැරදිකාමසේවනයෙන් වැලකීම නම්මුූ සිල්පදය සමාදන් බෙමී බොරුකීමෙන් වැලකීම නම්මුූ සිල්පද සමාදන් බෙමී මත් පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමනම්මුසිල්පදය සමාදන් වෙමි උතුන් තිසරණ සහිතව මා සමාදන් වු මේසීලය මේ ජීවිතයේ අහපත පිණිසද පරලොව සුගැතිය පිණිසද සංසාරදුකින් නිදහස් වීම පිණිසද උපකාරවේවා සාදුුසාධුස නමස්කාරවේවා බුදරුවනත සැමදා බුදෝහිමි සරණයමින් නමස්කාරවිීවා දම්රුවනෙත සැමදාසද හම් සරණයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරණයමි නමස්කාරවිීවා නරුවනට සැමදාතිසාරණ සාරණයාම සාධසාසා අසපු වැඩි සිටින ගෞරවනීය ආර්මහා සංගරත්මෙන් හොසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වින්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන උත්තරීතර ධර්මය තමයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ඨ තම ධර්මී එතකට ඒ ධර්මය ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලික එහි පස්සක ඕපනයික කියන ගුණධර්මයන්ගින් ප්‍රමාණ කරන්න බැරි කුණධර්මයන්ගෙන් යුක්ත ධර්මය බුදුරජාණන් වහන්සේ තමයි පින්න්නතුනය මේලෝකයේ සත්වයාට මේ කුසල් මෙ කුසල් කියලා බෙදාවෙන් කරලා පෙන්නුවේ එතකොට යම් සත්යෙක් මුලාවෙලා ඉන්නවද ඒ මුලාවෙන් නිදහස්වෙන්නේයාට උපකාරවුණේමොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක බුදුරජාණන් වස බුදුරජාණන් වහන්සේට සිටියා භික්‍ෂු භික්‍ෂුණී උපාසකු පාසිකා කියන සිවුවන පිරිසනේද එකට ස්වාමීින් වහන්සේලා මෙහෙනිින් වහන්සේලා භික්‍ෂු භික්‍ෂණී කනයට වැටෙනවා උපාසකු පාසිකාවනු ශ්‍රද්ධාවන්තාය ගිහි අය ඒ ගනයට වැටෙනවා එදොර ඒ කාලේ හිටපු විසාකා සිටු දේවිය අනාත පින්ඩික සිරිතුමාක් ඒ වගේ වේළු කණටේන අන්දමාතාව උග්ග චිත්තය ගෘහපති මේ අදී නොඒ කාකාරීෙන් ඒ ශ්‍රද්ධාවන්ත ගිහි උපාසකු පාසිකාවන් ඒ භාගතුන් වහසේ වැි හිටපු කාලෙ හිටියා එතකට බුදුරජාණන් වහන්සේ මේ ලෝක ලෝකය දෙස බැලුව එකොහොමද සම සිතින් තමයි භාගතුන් වහන්සේ මේ ලෝකය දෙස බැලි ඒයන්නේ මහා කරුණාවෙන් සම සිතිං යුතුව තමයි භාගතුන් වහන්සගේ බුදුනුවනින් උපේක්ෂාසාගත සිතින් බැලු එතකට තථගතයන් වහන්සේගාවට අන්න තීර්ථක කෙනෙක් කාවත් තතාගතයන් වහන්සේ කරුණාසින් තමයි බලන්න එතවට බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගේ ස්වභාවයන් බලලො ඒකෙනාගේ තිබෙන කුසලා කුසල හැකියාවන් බලලා ධර්මය දේශනා කරන අවස්ථා තියෙන නේ අවසාන පිරනිවන් පාන ොහොතේ දී අන්න පරිබ්‍රාජකයක්ෙනවා සුබද්‍ර කියල නේද එතන්දි භාගතුන් වහන්සේ ඒ ආකාරය ධර්මයද කියන්න සුළු කාරණ කීප යැයි කියන්නේ ඒරිඒ අන්‍යාගමය කියෙනා ගිහිල්ල භාගතුන් වහසේ පිරිවුවන් පාන්නස්සල රහත් භාවයට පත්වවා එදොට බලන්න ස්ස භාවයන් භාගතුන් වහසේ දන්න නිසා ඒ ආකාරයෙන් ධර්මීය දේශනා කරන ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානයන් එදට පින්මතුනි බුදුරජාණන් වහන්සේ ගාවට අනාත පින්ඩික සිටතුමා භාගතුන් වහන්සේගේ ශ්‍රද්ධහන්ත ශ්‍රාවක අනත්මෙන්ටික සිතුුමා ගැන දන්නවානීද චේතවනාරාමය ප්‍රන්කාහනුව තුරල තමයි ගත්තේ එතරන් ්‍රද්ධාවක් ඒැන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන වචනය ඇහුනාම සිතේ ඇතිවිත්ත මහා ප්‍රබෝධය සිත ඉහ වහගිය සුදත්ත කියන සිටතුමානේද මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ න්නේ අනාත පින්ඩික සිටිතුමා අරභයා. අනාත පින්ඩික සිටතුමාද තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේශනාව කරන්නේ එතකොට මේ දේශනාව සවිශේෂ වූ කාරණාවක් තියෙනවා. මොකක්ද මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරිපූර්ණයම ගිහි ස්වභාවයෙන් එන්න ගිහි ශ්‍රාවකයාට පමණයි ගිහි ශ්‍රාවකයාගේ ගුණාත්මක අධ්‍යාත්මික පත්තේ ගුණ වගාවටත් ඒ වගේම භෝග සම්පත් උපදවාගෙන ඒ භෝග සම්පත් නිසි ආකාරයෙන් කොහොමද පරිහරණය කරන්න ඒ පරිහරණය කරලා මෙලවත් පරලවත් කොහොමද මේ ගිහිවේසින් හදලා ජයගන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එතකුණ මේ ශරූත්‍රය අපිට වැදගත්ද නැද ඉතා වැදගත් හේතු ඇයි මේ සූත්‍රයට අන බුදුරජාණන් වහන්සගේ අවවාදයට අනුවම වේලෝක යම්කිසි කෙනෙක් හික් මුණො ගිහි කෙනෙක් එයා මේ ආකාරයෙන්ම මෙලව පරල වසිෙන් ජීවිතය ජයකන්න කෙනෙක් බවට පත්වෙනවා අයි ශවිශෂය සත්වය ඇයි බුදුරජාණන් වහන්සේ කරුණක් කිව්වොත්තේම ඒ අඩු පාඩුවත්තියෙන් පුළුවන්ද එක කවදාවත් න තිකා භාගතුන් වහන්සේ දේශනා කරපු දේ ඒ ආකාරෙන්ම සිද්ධ වෙන නිසා තතාගත කියලා කියනවනින් දවට බලන්න මේ දේශනාවේ නඟ පිට වැදගත්තුූ දේශනාවක් නිසාපී උත්සාහ ගණ්ඩ ෝනි මේ දේශනාව හොඳයට නුවනින් විමසමින් අහන්න ඒ මතක තියාගන්න ඒ තුළ හැසිරෙන්න වීරයක් ගන්න අපි මහන්සි ගණ්ඩ ඕනිින් එතු වුණ මේ දේශනාව නම තමයි පත්තකම්ම සූත්‍රය මේ දේශනා වඩංගුවයන්නේ අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයටයි පත්තකම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමීඉද. එතුවට බුදුරජාණන් වහන්සේ ජේතවනරාමේ වැඩැයින්නකට භාගතුන් වහන්සේව නිරන්තරන්න හම්බවෙෙන්න්නේ යනවා කවුද අනාතබින්ඩික සිතතුමා ඒ ශ්‍ර්ධාවන්ත පාසක මහත්තය නිතර යනවා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න නිතර ගිහිල්ලා සංගුපස්ථානයේ කරන බුද්ධෝ පස්ථානය කරන බුදුරජාණන් වහන්සේගේ සංඝයාගේ සුවදුක්්‍යම සල බලනවා ඒ විතරම දන් පැ නිරන්තරෙන් දන් වැටක් තමන් ගෙදර සියලූම ස්වාමීන් වහන්සේලාට දන්වැටක් විතර පැවැත්තුවා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ බෙහෙද ගිලම් පස අවශ්‍ය වුනොත්තේම ඒවත් අඩුපාඩු නැතුව ස්වාගෙන ගිහි පූජ කරනවා උදේ ගිහම කැඳ පූජ කරනු හවසට යනොකට මල් සුවඳ දුම් ගිහි පූජ කරන. එතකට මේ මොකද මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයක් මේ ශ්‍රාවකයා එක්තරා පලයකට පත් වනා නේද කවදමේ. සෝතාපන්න ශ්‍රාවකය අනාත පිණඩික සිතුතුමා කිය ඒමනද සෝතා පන්න ශ්‍රාවකයගේ ශ්‍රදධාව වන වගේද අචලා ප්‍රසාධීන් යුත්තයි නොසල්ලෙන මට්ටමකින් ඒ ශ්‍රද්ධාව හිතේ තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයගෙන් ඒ භාගතු වහන්සගේ අවබෝධය ගැෙන ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සෝ අනාත පිින්ඩි සිතු මා මෙතැන් භාගත වනාන්සේ හුණ ගැන්නාවට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව කරන එතව මේ දේශනාව කුමක් ඩංගු වෙන්නේ අපි කතා කරේ ගිහි කෙනාගේ ඒ ගිහි කෙනා අධ්‍යාත්මික වශයෙන් නොත් ඒවගේ බෝග සම්පත්තු පදවාගෙන තමන්ගේ ජීවිතය සාර්ථය කරගන්නේ කොහොමද කියන කාරනාව කියලා දෙෙනවා එතවටයි නම් පලන්න භාගතුන් වහන්සේ මෙතන්ද අනාත පින්දිික සිටු මට දේශනා කරනවා සත්තාාරෝ මේ ගහපති දම්මා ඉට්ටා කන්තා මනාපා. දුල්ලබාලෝ කස්මින්. ව ගෘුවපතිය මේලෝකයේ ධර්මතා හතරක්තියනවා කියනවා. මොනවද ඉස්්ටවූ කාන්තව් මනාපව් ඒ වගේම දුර්ලබව් ධර්මතා හතරක්තියනොය කියනවා. ඒක ඇැනේ ප්‍රියමනාපසභාාවෙන් යුක්තයි ඒවගේම ලෝකේ හැමවෙලේ මනෑ දුර්ල බයි. මොනවාද ධර්මතා කියල භාගතුන් සිදේශනා කරනවා ගෘහපතිය එක ධර්මතාවයක් තියෙනවා මේලෝකේ ඉෂ්ට වූ කාන්තෝ මනාපවූ දුර්ලබූ මොකක් දේ තමා දහාර්මිකව යම් කිසි කෙනෙක් කැමතිෙනවා එක කියෙනවා මම ධාර්මිකව බෝග සම්පත් උපදවාගෙන ඒ බෝග සම්පත් වැඩි වෙනවනම් එක හොදයි කියලා එතකොට අපි කැමතියි නේද අපි ධාර්මිකව යම් රැකියාවක් කරන පුට අපි රැකියාවෙන් දියුණුවෙනමනම් අපිට ලැබෙන ආදායම දිනෙන් දින වැඩිවෙනවන අපි කැමතිෙද නැද ඒ කැමති එතුවට ඒක ලෝකේ තියෙන ඉස්්ටව් කාන්තව මනාපව් දෙයක් එතු මේකෙන් කියන්නේ අපි අධාර්මිකව උපාගන්නාදී වැඩිවෙනවන අප කැමතියි කියලා එහෙමත් කැමත්තක් ලෝකේ තියෙනවා හැබැයි ඒක ඉස්්ටවූ කාන්තව මනාපදයක් නෙමයි අන්න එතනින් මේක වෙනස් වෙන්නේ එකවැට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒක පලවෙනි ධර්මතාවේ කියන මේ ලෝකයේ තියෙන කැමති වෙන මම දැහැමින් උපයාගන්නා දී දිනෙන් දින වැඩවෙනවා නම් හොඳයි කියන කාරණාව එතකට තවකාරණාවක් තියෙනයි කියනවා මම දැහැමින් උපයාගෙන ආදායමත් ඇති කරගෙන මගේ ඥාති පිරිසත් මගේ පරිවාර පිරිසත් ැඩි වෙනවන හොඳයි කියලා ඒ ඉස්්ටවූ කාන්තවූ තමන් කැමතිවන මේ ලෝකේ දුර්ලබ ධර්මතාවයක් කියලා කියන එතකට අපිට යහපත්්ඥාත පිරිසක් ඉන්නවන අපි වටේට උදව්පදව් කරන්න පිරිසක් ඉන්නවාන එක අපි කැමති දෙයක් නේද ත භාගදුන් වහන්සේ පෙන්න්න දෙෙනවා මේ කාරණාව මේක තමයි දෙවනි ධර්මතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රක් න ගෘහපතිය තවධර්මතාවයක් තියෙනවාවෙලෝක ඉස්ටවූ කාන්තව් වනාපෝ දුර්ල බවූ මොකක්ද තමන් බෝග සම්පත්ව උපයාගෙන් ඒවගේම තමන්ගේ ඥාති පිරිසත් සුවසේ වැඩිල වටේ මිඳගෙන තමන් දීර්ග කාලයක් මේ සැපවිඳලා දීර්ග කාලයක් කාවු සනුභව කරලා මරණයට පත්තන්න. මෙම කැමැත් අත් තියෙනව නැද. ඒදම කැමැත්තක් තියෙනවා එතකට බුදුරජාණන් වහන්ස දේශන කරනවා ඒ වගේම ගෘුවපතිය මේ කෙනා බෝග සම්පත් උපදවාගෙන ඥාති පිරිසත් ඇති කරගෙන දීර්ය කාලයක් ජීවත් වෙලා මොකේරද කැමතේෙන්ද මරණයටමරණයට පත්වනාට පස්සේ සුගතී ගිහිල්ල උපදින්න කැමැත්තක් තියෙනවා ඒන. එතට අපි අපේ ජීවිතයට මේ දාම් කාරණා ගලබල බැලුව උද පේනවා භාගතුන් වහසේ දේශනා කරපු කාරණාව අප තුළ තියෙනවායි කියලා. බුද්ධිය තියෙන කෙනෙක් නුවනින් වෙමසුවත් මේක අකමැතියෙන කෙනෙක් නැහ ලෝකේ. අන්න එතකට බුදුරජාණන් වහන්සේ දේශනාවේ මුලින්ම ඒ අනාත පෙන්ඩික සිදුදුමාට දහම් කාරණාව පැහැදිලි කල්ලා දෙනමෙන් ස්භාවේ. එතකටේ අනාත පෙන්ඩික සිටදුුමා ්‍රද්ධාවන්තශාවකයි. ඒ ශ්‍රද්ධාමන්ත ශාඒ වගේ මයි තැහැමිලෙස ජීවත්වෙන කෙනෙක්. ගුණ ධර්ම තියෙන කෙනෙක්. තව කෙනෙක්ව ධර්මයට පොළඹවන තමන්ගේ ඒ අවස්ථාවකදී අනාත පෙන්ටික සිතුතුමාගේ පුතා ධර්මය රෙච්චර කැමතිනෙ බණහන්න යන්නේනෑ සල්ලි තියෙන තාත්තගෙනක පුතේ මොකදයා කරන්නේ කනවා මොනවා විනෝද වෙනවා. යි බදුරජාන්හන්සේ බැහදන්න දැන්දින්නේ. හැබැයි ඒ තාත්තා ශ්‍රද්ධවන් ශ්‍රාවකය දන්න හ ධර්මී තියෙන වටිනාකම පුතාට තියෙන ආදරයනි සමගද කරන්නේ බුදුරජාණන් වහන්සේ ගවට පවුමරි යවන්න උත්සාහ ගන්න තින් සල්ලිදීල යවන්න වහන්සි ගන්න කියනෝ යන්නේනේහරිමන් රන්කාවන්න දෙන්න ගිහිම් භාගතුන් වහන්සේ බැහැළ එන්නව. දැම් භාගතුන් වහසේ බැහැදකින්න යනවා හි ඇවිල් ිඟද කරන්නේ තාත්තකින් කෝ මගේ සල්ලි ටික දෙන්න කියලා ඉල්ලකන්න. ඊට පස්සේ තැන් අනාදවැෙන්ඩි සසුම බැලවා මේක හරියන්නේ නෑ ඊට පස්සේ අනාත්මින් සිතුමකිව ඔයා ගිහිල්ලා දහම් කාරණයක් මතවිතියාගෙන එන්න දහම් කාරණයක් මතවිදියාගෙන එන්නවා ඊට පස්සේ දැන් රත්තව සල්ලි වැඩිය දෙ නොයකර දස මෙයා ගියාගහිල්ලා ැ බදුරජාණන්හන්සේ ධර්මය කියනවා. භාගතුන් වහන්සේ දකිනවා මෙයාට ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. උපායශීලීව මොකද ඉන්ද්‍රියන් මෝර්ල තියෙන ස්භාවය භාගතුන් වහන්සේ දකින. ඊටවස බුදුරජාණන් වන්ස ොද කරන්නේ. ඉරදීෙන් මෙයාට මතක හිටින ස්වභාවය අමතක කරන. දැන් බුදුරජන් වහන්සේ ධර්මය කියනවා. ඇසා නිත්‍යයි කනානීත්‍යයි ජරාමරණ කියන තුක්කක්. ම කියනකොට අරය ැ මතකතියාගන්න ඕනේ කියන කාරණාව එයාගේ තිය නොමොක දඒක තමයි එකමයාගේ බලාපොරොත්තුූ මොකක් පිණිසද. සල්ලි මල්ලගන්න එක්කම බලාපොරොත්තුව ධර්මකාරණයක් මතකරයාගන්න. දැන් අතකතියාගන්න උත්සාගන්න උත්සාගන්න මතක හිටින්නේ. දැන් ඒකම එකමදේ අනුස්මරණය කරනවාමයා තදින්. ඇසා නිත්‍යයි කියලා මතක හිටිනකම්ම මෙයා මලුස්වර්ණය ක එතකොටමකද වෙන්නේ අර ඉපදුන වූ පෙරපුුණණශක්තින්න එක්ක කුසල ශක්ති එක්ක ඒක හිත පිහිටන්න ගන්නවා. ඒක ඒ හිත පැහැදිෙනකොටම බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් ඒ වෙලේ අවබෝධය පිණිසම ධර්මය කියන ධර්මය කියනකොටම මෙ සෝතාපන්න පලේ පීටනවා. ඉටපස ගෙදර ගිහිල්ලා දැම් භාගදුන් වහන්ස දන්නවා ඔව මෙයාස් තීරව පිහිරිය ධර්ම මෙයා ගෙදර පයි වැරදි දුස්සීල වෙන්නේ නැ මෙයා ධර්ම මාගගේ දියුණු කරගෙන යන ශ්‍රාවකයක් බවට පත් වනා කියලා දැනගන් ඉරස දැ බුදුරජාණන් වහන්සේ ධර්මය කෙලිවරයි කෙදරට නවා තාතක අවට යන්න දැන් ලැච්චයි එයිඒ මං මෙච්චර කාලයක් සල්ලි දී ලමේ මේ වගේ වටිනා ඇයි ධර්මය වටිනාගම තේරුණන් එතිට තේරුුණට පස්සේ ජායිදන් සල්ලි ගන් නිරිවාසසි ද තාතයෙන් සල්ලි දෙන්න හදනකොට සල්ලි පාක ඊටස ඒ තාත් අට ඒ ධර්මී වටි නාගම කියල ඒ උපකාරයෙන් සතුටු වෙලා ඒ වගේ ඒ ධර්මු මාර්ගයේ දියුණු කරගන්න ඒ තාත්තා උපකාර කරා ඒ දුවල රත් එමයි චූල ස්රුබද්ධ සුම්බනා කියන දේවින්නේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකවතවර ඒ අනාත පින්දිික සිතුමා කියන්නේ දර යහපත් පියවරයෙක්ද ඒ වගේ බු් ගෞත බුද්ධ සාාසනය කොයි දරං කැපීප ශ්‍රාවකයෙක්දය තවට බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයට තමයි මේ කාරණාව කියන්න ඉටබස්සේ බුදුරජාණන් වහන්සකි දේශනා කරනවා ගෘහපතිය මෙන්න මේම තමයි ඉස්ටවූ කාන්තෝ මනාපව් දුර්ලබ වූ මේලෝකයේ පවතින ධර්මතාවයන් ට භාගතුන් අසි දේශනා කරනවා ඉමේසංකෝ ගහපති චතුන්නන් දම්මානං ඉට්ානං කන්තාානම් මනාපානං දුල්ලබානැල්ලෝ කස්මිින් චත්තාරෝ දම්මා පටිලාබාය සංවත්තති ගෘහපතිය මේ කාරණා හතර ලබාගන්න ප්‍රතිලාවේ පිණිස තවකාරණා හතරක්තියය කියනා. බලන්න බුදුරජාණන් වහන්සකි දේශනා කවුශල්ය ුදුරජාණන් වහසේ පෙන්නවා මේක තමයි ලෝක ෂස්ටවූ සභාවය මේ ඉෂ්ට මේ කාන්තවූ මනාපව සභභාවේ මේකට යන්න මෙන්න මේ කාරණ ඕනේ කියන කාරණාව තමයි කියන්න මොකක්ද ගෘහපතිය කතම චත්තාර මොනවද මේ කරුණු හතර අපිට ඔය ඉෂ්ටවූ කාන්තෝදේවල් ලබාගන්න ප්‍රශ්නයක් ඇතිනනේද කොහොමදමංන්නෙහිනම් මේ බෝග සම්පද්ධිය වුණු කරගන ඕ යහපත් පුරුව ඇසයෙක් බවට දෙලවම යහපත් කරගන්නේ කියන කාරණාවෙනයි භාගතතු වන්හන්ස දේශනා කරනවා ඕ මොනවදේ කාරණ අතර සද්දා සම්පදා සීල සම්පදා චාග සම්පදා පඥා සම්පදා මේක තමයි පින්වතුන්නේ ජීවිතය පදනම බුදුරජාණන් වහන්සේ පෙන්න්න ල දෙෙන්න්නේ මේදේශනාවට අනුව පලන්න ශද්ධා සම්පත්තිය තමයි ඒශ්‍රාවකයාව මේ දුර්ලභ ස්වභාවේ ඇති කරගන්නත් දෙලවම යහපත් කරගන්නත් උපකාර කරන්නේ ඒ වගේමයි සීල සම්පදාව චාග සම්පදාව කියෙන් දන්දීමට ඇලුණු සිතක් තියෙනවා නිතර දන්දෙන කෙනෙක් බවට පත්වෙනවා ඒ වගේමයි පඥ්ඥා සම්පදා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුු ජේවිතේ යතා ස්වභාවේ අවබෝධ කරගන්න නුවනක් ප්‍රඥාවක් එයාගේ ජීවිතය තියනවා. එයා සාමාන්‍ය කෙනෙක් නෙමයි. එයා නුවනින් මෙනෙහි කරකර යන කෙනෙක්. ජීවිතයේ ධර්ම කරුණු නුවනින් මෙනෙහි කරන කෙනෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච ගහපති සද්දා සම්පදා මො මොකක්ද ගෘහපතිය මේ සද්ධා සම්පදාව කියල කියන්න. මොකක්ද ශ්‍රද්ධාව කියන්නේ. භාගිතුන් වහන්සේ දේශනා කරනවා. ඉදගාපති අරියසාාවකෝ සද්දෝහෝති ශ්‍රද්ධාාවවිං ශ්‍රාවකයක යුක්ත වෙන සද්ධාති තතාග දස්වබෝධී බුදුරජාණන් වහන්සේගේ අව පෝධය කෙරෙහි එයාගේෙල්ලොකෝ විශ්වාසයක් තියෙනවා. කොහමද ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුන්ධ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාරති සත්තාදේ මනුස්සානම් බුද්ධෝ භගවාතිී. එතට බුදදුගුණ ගැන එයාට මන අවබෝධයක් එක් ප්‍ය අවබෝධයක් තියෙනවා බුදුරජාණන් වන්සේ මේ ගුණේෙන් යුක්තයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ ්‍රද්ධාව තමන්ගේ හිතේ වැඩෙන දෙයක්. භාගදුන්හන්සේ මෙතන්දි පෙන්වා දෙනවා බලන්න අරහන් කියල කියන්නම කක්ද. රාග්‍යදේශයේ මෝහේ කියනකුසල ධර්මයන් දුරු කලා විශ්වාසය අපිට තියෙනවනං බුදුරජාණන් වහන්සේ කෙරෙහි අන්න ඒක ශ්‍රද්ධහ සම්පදාව අපි විශ්වාස කරනවා නම් බුදුරජාණන් වහන්සේ නිකළෙ සුත්තමයෙක් මයි කියලා අපිට නොසෙල්ලෙන පැහැදීමක් තියෙනවායි කියල එතට කවුරු කොහොම කිව්වත් නෑ බුදුරජාණන් වහන්සේ ගිමයා අඩුව තියෙනවයි කියලා අපේ ශ්‍රද්ධ වෙනස් කරන්න කිසි කෙනෙකුට හැකියාවක් ලැබන්නේ නෑ යාට අවබෝධයක් විශ්වාසයක් තියෙනවා යි ධර්ම මනසිකාරය තුළින් එයා උපදවා ගත්ත නුවනක්තිේය එද අරහන් කියලා භාගතුන්නාසි දේශනා කරනවා යම්කිසි කෙනෙක් අදහ ගත්තොත් විශ්වාස කරගත්තොත් අන්න ්‍රද්ධ සම්පදාව කියන්න එක කියන. හෙදගන හෙනඟ අපි අරහං ගුණේ ගන්න දැනගන්න ඕනෙද නැද අරහන් ගුණේ මොකක්ද කියලාි දැනගඩ ඕනේ න්න නැත්ත අපි කොහොමද සිහි කරන්නේ නේද සම්මා සම්බුද්ධයි කියල කියන්න මකන්ද ගුරූපදේශ රහිතව තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කළේ අසංජාතස්ස මක්ගස් සංජනීතා මහනනි අතාගතයන් වහන්සේ නූපන් මග උපදවන කියෙනවා අනක්කාදස්ස මක්ගස් අක්කාතා මේ ලෝකේ කවුරුත් කතා නොකරපු දෙයක් කතා කරන කෙනා. මේ ලෝකේ හැමෝම කතා කරන්නමු ගක්ද. ඉපදුනදේ ඉපදුන මේ ශරීරයේ පිනවපිනෝ පිනෝපිනෝ යන එකක් නේද. කාමයත් ඒ කාමේ ආශ්වාදයක් තමයි අපි ඇහෙන් දැක්කත් කනෙන් ඇහුවත් මේ ලෝකයේ තින්. හැබැයි බුදුවරේක් ලෝකයේ පහල වෙලා කියනවා. ඉපදෙන ස්වභාවයෙන් යුක්තමයේ ස්භාවය දුකක්. ජරාවට පත්වීම මරණයට පත්වීම දුකාක් මේසභහාව ඉක්මා යන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිපදාව කියල පෙන්න්නට. එතකට ලෝකයේ කවුරුත් කතා කරපු නැති දෙයක් බුදුරජාණන් වහන්සේ කතා කරේ. අන්නේකයි සම්මා සම්බුද්ධයි, ගුරූපදේශ රහිතව භාගත වනාහසේ මේ ධර්මයාව බෝධ කලා කියන විශ්වාසය පැහැදීම අප හිතේ තියෙන් ඕන සුගත කියෙ. බුදුරජාණන් වහන්සේ නිවන සාක්ෂාත් කලා ආර්ාෂ්ටාංගික මාර්ගය පරිපූර්ණය කරලා නිවන සාක්ෂාත් කලා ලෝක විදූ කියන්නේ වාගතුන් වහන්සේ සියලු ලෝකයන් ම අවබෝධ කරලා සීල ලෝකයන්ගෙන් නිදහස්ස වු නඋත්තමින්. ඒවගේම අකීකරු දමනීට සුදුසු කුසල් ප පින ඇති ඒ ලෝකයේ සත්වයන් දමනය කලා දමනය කලා ධර්මමාග හික්මේවා අපි න්න අංගුලි මාල ේද දමනයක රබදුරජාන් වහන්සේ බකබ්‍රක්්මය දමනය කලා මට භාගතුන් වහන්සේට හැකියාව තියෙනවා ඇයිඒ අනුත්තර පුරිස දම්ම සාරතිී වන නිසා දමනය නෝන කෙනෙක් නෑ එ අයට ප්‍ර්ඥාව පින තියෙනවන භාගතුන්වහසේ ලිරයේ දමනය වෙනවා එදවට පින්වතුන භාගතුන් වහන්සේ සත්තා දේව මනුස්ස අනං කියන ගුණේ තුත්තැයි ඒ කියන්නේ දෙ මිනිසුන්ගේ ශ්‍රාශ්ූන් වහන්සේ දෙබිවරුන්ගේ ශ්‍රාශූන් වහන්සේ කවුද බුදුරජාණන් වහන්සේ. සක් දෙවිඳු ධර්මය අහන්න භාගතුන් වහන්සේ ගාවට එනවා ඒවගේම වයිශ්‍ය වන ධතරාස්්ට විරෝඩ විරූපාක්ෂ කියන සතර රම් දෙවරු වෙනවා මහා බ්‍රහ්මය අයනවා ගටීකාර බ්‍රක්්මයනවා සහම්පති බ්‍රක්්ම රාජය අයනවා එතුකට මේ ලෝකයේ අන් මිනිස්සු දෙවිවරු සරණ යනකොට දෙවිවරු ශාස්සූන් වහන්සේ යටට පත් කරගෙන ඉන්නවා ලෝකයේ ශාස්්‍රෘ්‍යය තියෙනවා බුදුරජාණන් වහන්සේට දෙවියන්ගේ නිසුන්ගේ. තො එම් ලෝකේ ශ්‍රේෂ්ඨතමුත්තමය කවුද බුදුරජාණන් වහන්සේ පමණයි දෙවිවරු පිළිගන්නවනන් අපේ ශාස්සූන් වහන්සේ භාගතුන් වහන්සේ කියලා එතනින් එහට දෙයක් තියෙනවාද එතකට එහෙනම් අපි පහදින්න ඕනි මේ ගුණයට පින්වතුනි බාගදුන් වහන්සේමේ ලෝක අග්‍රතම උත්තමයා නේද කියලා. ඒ වගේ මයි බුද්ධ ගුණන් දුුක්තයි. බුද්ධ කියන් ආර්ය අස්ටාංගික මාර්ගය අනුගමනය කරලා තනිය මොකොයාගෙන බුද්ධත්වයට පත් වනා. ඒ පත්වවෙලා ඒ චතුරාර් සත්‍ය ධර්මය ඒ විදිහටම ප්‍රවර්තනය කළා. ඒ ධර්මය නේ දදාපියාන්නේ. එදවල අපිට සිංහනාද කරන්න කිව්වා භාගදුාහන්සෙමහි ධර්මය ගැන ඒහි පස්සික ඕනව කෙනෙක්ට ඇවිල්ල මේ ධර්මය විමසල බලන්නේ කියලා කියන්න කිමු ඇයි ඒ භාගතුන් වහන්සේ දේශනාකරපු මේ බුද් භාගතුන් වහන්සේ දශනාකරපු ධර්මය සත්වයක් නිසා අඩු පාඩු නැති නිසා. එතකොට ඒ ධර්මයම බුදුරජාණන් වහන්සේ අන්නයට කියල දෙන්න හැකියාවක් තතාගදයන් වහන්සේට තියෙනවා. ඇතට පසේ බුදුරජාණන් වහන්සේට මොකක්ද වෙනස අසේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයාව බෝධක් කරනවා හැබැයි ඒ විදිහටම ලෝකයාට ධර්මය කියන්නේ කියාවක් හැබැයි සම්මාසම් බුදුවරයෙක්ට එහෙම නෙමයි ඒ ධර්මයම ඒ විදිහටම ප්‍රවර්තනය කරන්න පුළුවන් බරණ ශ්‍රීසිපතන මිගදායේදී දම්සක කරකෙව්වනේද අන්නේ ධර්මය තමයි අදටත් අප මේ නොර. රැකිලා අදටත් අපි මේ කතාභා කරන්නේ ඒ භාගතුන් වහසේගේ ධර්මය එතකටේ බුද්ධගුණේ තමයි ඒ බුද්ධගුණේ තමයි ඉස්මතුවෙන් ඒම නේද. එතකින් අපි පහදි ඕන බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා. වගවා කියන්න එ පින් මතුන බුදුරජාණන් වහන්සේ සියලුම බුදුගුණ දරා වැඩසිටීමට භාග්‍යවන්තයි. දෙතිස්මාපුුස ලක්ෂණින් සෝභ මානයි ඒ භාගතුන් වහන්සේ සම්බුදුගුණ දරා වැඩසිටින්න. භාග්‍යවත් වන නිසා භගවා කියලා කියන. එතකට ශ්‍රාහෝකයන් හැටියට මේ ගුණ දරාගත්තොත් භාගදුන් වහන්සේ ආර සම්මා සම්බුද්ධයි අපි ඉතිවිසෝ බගවා කියලා සත්්ජායනා කරනකට අපට ගුණ සිහිවෙනවනම් අපි නිතර ධර්ම බුදුගුණ සිහිකරනකොට අපි ඒ ගුණයන්ට අප හිට පහදිනවනම් අන්නේ එකට තමයි කියන්නේ සද්දහ සම්පදා කියලා. එතකට ඒ අපේ ජීවිතය ඕන ද තිබෙන් ඕන හේතුව ඉස්්ටවූ කාන්ත වෝ මනාප වූ දේවල්වලට අපි කැමති නංනලවත් පරලවත්්‍යහපත් ඇති කරගන්න කැමති නම් පදනම වශයෙන් අපේ ජීවිත තුළ තියෙන් ඕනේ ශ්‍රද්දහ සම්පත්තිය ්‍රද්ධව අඩුන ඔවු අපිට මෙලෝපරලව ජීවිත සුවපත් කරගන්න තියෙන හැකියාව අඩුද වැනිද මත් අඩු ශ්‍රද්ධ බලවත්න අන්න යාට ලොකූ අවස්ථාවක් තියෙනවා ධර්මය කතා කරන යුගයක සංගයා වැඩෙඉන්න යුගයක ඒවගේ සත්පුෘෂයන් වහන්සේලා ජීවත් වෙන යුගයක එයාට මෙලොව පරලොව සුවපත් කරග නැයි යා ශ්‍රද්ධාවන්ත බලවන්ත සම්පන්ධ කෙනෙක්. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක් ඒම් අපි බුදුගන මනසිකාර කල බුදුරාන් වහන්සේ මෙතැන් ි පෙන්වෙනවා අයං උච්චති ගහපති සද්ධ සම්පදා එතකට අනාත පින්ටික සිතුමාට ශ්‍රද්ධ සම්පදාව තිය ෙනොද නැද ඔවු ශ්‍රද්ධ සම්පදාව යුක්ත ශ්‍රාවකයෙක් එතකට පින්හතුන ශ්‍රද්ධාව කියලා කියන්නන්නේ හෙනම්ශරීරයේ හදවත වගේ දෙයක් ශ්‍රද්ධාවත් එක්ක තමයි අප කුසල ධර්මයන් දබුණු වෙලායන් ්‍රද්ධාව අපි නැතිවුුණොත්තහෙම අපි ධර්මය හැව්වත් සිිල් රැක්කත් දොස්වෙන් දොස්සහිත වෙන්න පුළුවන් ද ඊළඟට පෙන්වනා පින්වදුනි සීල සම්පදා සීල සම්පදා බුදුරජාන් වහස පෙන්වන කතමාච ගහපති සීල සම්පදා මොකක්ද ගෘුවපදිය සීල සම්පදාව කියලා කියන්න ඉද ගහපති අරිය සාවකෝ පානාතිපාතා පට වීරතෝ පෝති. ශ්‍රාවකයක් ඉන්නවා එ ක්‍රාණ ගාතයින් වැලකිලා ඉන්න කෙනෙක් ශ්‍රාවකක් ඉන්නවා යා සොරකම් කිරීමෙන් වැලකිලා ඉන්න කෙනෙක්. වැරදි කාමසේවනය ඕ කරන්න නෑ වැලකිලාඉන්න කෙනෙක්. ඒ වගේ මයි බොරු කියන්නේ නැති කෙනෙක්. තුොට අප්‍රේල් පළවෙදට ඒ කියන්නෙත් නෑ ඒ කෙනුත් වැලකිලායින්න. ඒ වගේ මයි එයා සුරාමේරය? වැලකිලා ඉන්නේ. සුරාවින් වැලකිලා ඉන්නේ. බලන්න මේ ධර්මය කොච්චර ස්වාක්කාතද. කොච්චර මිනුම් දන්්ඩ එකන්නේ පැහැදිලි මින් මත් තියෙනවා. අපි මේක කරොත් අපි මේකට අයිති වෙන්නේ නෑ අපි මේ කරොත් අපිට සද්දා සම්පත්තිය තියෙන්. හරිම පැහැදිලි ස්වාක්කාතයි ධර්මය. එතවට තමාටම මේක ගලපාගන්න ලේසි දම අරුද. හරම ලේසිී ඒ ලේසි නැත්ත ලේසිවෙන් එයාට නුවනක් තිබ්බොත් තරයි එයාට ශ්‍රද්ධාවක් තිබ්බොත්වී තරයි ඇයියා විශ්වාසෙන් අදහගෙන මේ එක පුරුදු කරනකොට අන්නේක ආනිසංසේ පැතිකඩවල් පේන්න ගන්න එතකොට ශ්‍රද්ධාව තිබ්බොත් පමණයි ඒහෙනම් අපිට සීලය අහරියට නියමාකාරීෙන් රකින්න අවස්ථාව ලැබෙන්නේ එහම නැති උුත්මකද වෙන්නේ ශ්‍රද්ධාව නැතිගෙනා සිල්රකින්න කියත් ධර්මේශවානය කරන්න ගියත් මේ ධර්ම අඩුවක් හොයන්න ඕනේ කියලා අඩුව හොයන්න කල්පනා කරන්න මේක දුකින් නිදහස්වෙන්න තියෙන ධර්මයක් කියලා කල්පනා කරන්න තමන්ගි මතයක් කිස්මතු කරන්න අඩුවක් හොයලා නෑමේක මෙහෙම මේ කියන හිතක්තියාගෙන ධර්මයයානු. එමයි තන් සිල්රකින්න ගියත්තේෙම ශ්‍රද්ධහ අඩුනම් මංකයන් සිල්රකින්න ගියොත් එහෙ මොකද වෙන්නේ. එයා සීලය රකින්නේ රැ යුතු මූලික කාරණාවක් කරගෙන නෙමෙයි. සීලේ රකින්නේ කුමක් පිණිසද කියලයාට පැදිලි අව්බෝධයක් නැති වෙනවා. ඇයි අර එකකාවස්ථාවකදී විශාකා සිටුදේවිය සිල් සමාදන් වෙන්න ආරාමයට යන තැන්සිල් සමාදං වෙලා ඉන්නකොට උදේ පාන්දර පේනවා අල්ල පුගිදරගෙනත් ඇවිල්ල සිල්ගන් අල්ල පුගෙදර ආචිත් ඇවිල්ල. දැ විශාකා කියන්නේ කවුද සෝතාපන්න ශ්‍රාවිකාප අවුරුදු හතේද තමයි සෝතාපන්න භාවයට බත්තුනේ. බලන්න විසාකාා ඒ උවාාසිකාව ව ජීවිතය අරගෙන කොයි තරම් දන්දීර තියෙනවාද වරාටක් ඉල්ලන අබුදුරජාණන් වහන්සේකින් ගිහිල්ලා දන් දෙන්න. බෙහෙත්වලින්ද ආරාමවලින්ද කුටිසෙනසුන්නලින්ද විශාක කොයි තරන් සංගයට ඇබපකාර කලාද ඇයිඒ ශ්‍රද්ධාවෙන් යොක්තයි. ොසල්ලන ්‍රද්ධාවි නක්තයි එතකට මේ විශාකා එක දවසක් ගියා සිල්ගන්න සිල්ගන්න යනවා එක දවසක් මේ දකින්න ලැබෙනවා එහ පැත්ති කෙදර ආච්චිය විල්ලයි ො සිල්ගන්න. ඉට පස්සේ තවදකින්න ලැබෙනවා අඳුරණ ඔක්කොම වගේ අඳු සිල්ගන්න නැතියා ඇවිල්ලයි න්නො සිිල්ගන් හරිම සතුරක්්‍යවිල්ලාන ගිහින් ගානවා ආචි හොඳයි සිල්ගන්නා අප එක කොච්චරලොකු දෙන්ද සමාතන් වන්න අපේ නේද කියලා ඇ මාචි මොකද කියන්නේ හ ආචි කියනවා ඔබු අද බැහැ මට ගෙදර ඉන්න අද අපේ ලේලි ගෙදර කිව්වා නේදි ගෙදර නිසා මං කැමතින ලේලි මුණ බලන්න්න මංගිතිං ආකිව සේනන තැ විශාග බලාපොරොත්තුන දෙේනමයි හම්බ වනේ මොකද වුණේ ශාකර ලොකු සංවේකයක් ඇැතිවුණා රිපස්සේ කියිය තව නංගි කෙනෙක්ක විල්ඉන්න නංගේ හොඳයි සිිල් ගන්නාපු එක කොච්චර හොඳ එකක් ඔහු මං මේ ළඟදි කසාද බැන්ද හොඳ දරු සම්පදාක් බලාගෙන ම සිල් සමාදන්ගෙන එකවා ඉරිස තවෙන කියනවා ම මේ පෙන්වත බලාගෙන සි මේක රකින සීල ඒ පින අනුමෝදන් කරලා ම පෙන්වත බලාපව සිිල් රකිනක එකට බලන්න ඇත්තරේ කොල්න් හිෙදපු දේවාල් විශාකයි ඒ අයි හිත පුදේ අතර වෙනසමොකක්ද විශාකට ලොකු සංවේගයක්කාව සංවේගේ වැඩිකමට මොක දෙක ගිල බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැන්නුව බුදුරජාන්සට කිව මේමව භාගතුන් වහන්සේ මට ලැබුණ උත්තර මෙ හෝගෙනවා ඊීට පස්සේ කොතන දඩුව තියෙන්නේ ශ්‍රද්ධාවේ අඩුව එතුට අපට ශ්‍රද්ධාව මුල්ලෙනවා සිල්රකින්න එයා ්‍රද්ධාවෙන් අදහගත්තනං බුදුරජාණන් වහන්සේ සීලය රකින්න ප්‍රමාදීව රකින්න කියලා කිව්වා. සිල්රකිනකොට අනිසංසමව්වා කියලා කිව්වා. ඒරකට සීලයේ ආනිසංස නිසා මෙලෝපරලව සුවපත්වෙනවා කියලා කිව්වා. එදට සිල්රැක්කෙනැඇත්තං නිරේගිහිල්ල උපදිින්න්නව වෙනවායි කියලා කිව්වා. කියලයා ශ්‍රදධාවෙන් අදාගෙන හිටියනම් මේ වගේ උත්තර දේහිද. විශාගකින් ඇහුවනම් කෞුරරි උොදයි අද සිිල්ගත්තික කියලා. ඕ ගැම්ඹුරු පඩිච්ච සමුපාදීන් පටන් අරගෙන ධර්මය කියන්න ගනි නේද අන්ඩ බලන් ශ්‍රාවකයන්ගේ වෙනස. ඒනිසා ශ්‍රද්ධා පින්ගතුනි අපේ ජීවිතයේ බලවත්ම කාරණාවක් ගුණ ධර්මයක් කොසල ධර්මයක් වෙනවා. එතකට ඒනම් සීලය භාගතුන් වහන්සේ සීල සම්පදාව මෙතන පෙන්නන්නඕ එකක්ද ප්‍රාණගාතය කරන්නේ නෑ සොරකම කරන්නේ නෑ වැරදි කාම සේවනය කරන්නේ නෑ ඒවගේ බුරු කියන්නේ නෑ? මත්ැන් මත්‍රව්‍ය පානය කරන්නේ නෑ මේකට ලොකු වීරයක් ව නේද මත්තැන් මද්‍රව්‍ය පානය කරන කෙනා ඒකින් වලකින්න යට ලොකු චිත්ත සක්තියක් ඕනේ ඒකට කියන පෞර්ෂය කියලා ඒක ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ වේ ශාවකයන්ට විතරයි ඇැත්තන් නොබී ඉන්නකොට ඔන්න කට්ටියේ ගත වනාම ක්න චුට්ටක් බොන්න . එදකට ආයන කමන්න චුට්ටක් කියලා න එහෙම වෙයි දශාවකයෙක් හම වෙන්නේ ද අන්නේකයි වෙනස එතකට ශද්ධාවපේ බලවත් කරගත්තොත් තමයි අපිට ඒ වගේ පෞර්ෂයක් ඒ වගේම ගුණ ධරමයක් හදාගන්න පුළුවන්. ඒ වගේ සිතක් තිබුණුත් විතරයි අපිට මේ ස්ටවූ කාන්තව මනාපදේවල් ලබාගන්න පුළුවන් වෙන්නේ මෙලොව පරලව සුවපත් කරගන්න පුළුවන් වෙන්නේ එතුකලින් අපේ ජීවිතය මේ වගේ කම්කටලු මේ කරදරබාද එහෙම නැත්තං මේ ලෝක සත්ත්වයාගේ තිබෙන නොයෙකුත් ප්‍රශ්න එම නැත් මේ ලෝක සත්්‍යයා මරණයට පත් වුණට පස්සේ ප්‍රේතයන් වෙලා පේන්න ගන්නවා වැහෙනවා මේ කතන්දර ඔක්කොම මොකක්ද ඔවු ජීවත් වෙලා ඉන්න කාලේදී මේ ගුණ ධර්මවල තිබ්බ දෝසසාගතද ඒතුනිසා මේ ගුණ ධර්ම තිබ්බන යට බයි වෙන්න දෙයක් නෑ ඇයි බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන ධර්මයක් මේක ශ්‍රද්ධාව තිබ්බොත් මේ විදිහ වෙනවා එහ අපි කල්පනා කරන්න මොකක්ද අප්‍රමාදීව මේ දේවල් අපිට පුරුදු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධ සම්පදාව දැන් අපි දන්න සීල සම්පදාවත් අපි දන්නවා එතකට ්‍රද්ධාවන්ත කෙනා සීලේ රකින්නේ කෝමද තිස්සරණය කෙරේ සිත පහදවාගෙන එයා තිසරණේ කු කිසිම කරුණක් දැකල හෝ අහලහෝ සංගයාට පහදින්නේ නේ පුද්ගලේගේ අඩුපාඩුවක් දැකලයා සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාට දොස් කියයිද එහෙම කියන්නේ නෑ පැහැදුුණු ශ්‍රාවකයා ඒ සංගයාටම පහදිනෝ ඒ ධර්මයටම පහදිනවා බුදුරජාණන් වහන්සකේ අවබෝධයට පාදිනු එතවටේ පැහැදුුණු ස්භාවඇත් එක්ක භාගතුන් වහන්සේගේ ගුණයි වශයෙන් දන්න ධර්මය ගුණේ විදිහර දන්න ලෝකයා මොනවිදිහයට කතාගලත් යයා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණය මේකමයි ඇතිවරයා ්‍රද්ධාවන්ත තිසරණ සරණගිය ශ්‍රාවකය අන්නේ ශ්‍රාවකය තමයි තමන් සීලේයට පැමිදිලා සිල්රකින්න ගන්නේ එතවේ අට බලවත් කුසල ධර්මයක් එක් සීලාදී ගුණ ධර්මයක් දියුණු කරගන්න හැකියාවක් ලබෙනු අන්න එතකොට වැරදිකාම සේවනය කරන කෙනා ඒ ආශ්වාදය කැප කරනවා ඒ අකුසල ධර්මය වීරීෙන් දුරු කරනවා එයාගේ හිතේ තියෙන ශ්‍රද්ධාවේ බලවත්කම නිසා. එකට ශදධවේ බලවත්කම උපකාරී වෙන වයාට අකුසල් දුරු කරන්න සීය සීලාදී ගුණධර්ම දියුණු කරන්නේයාට උපකාරී වෙනවා එතකට භාගතුන් වහන්සේ දේශනා කරන අපින් තුුණ ඊළඟ කාරණාව මොකක්ද කාරණා හතරක් තියෙන ජීවිත පදනව වශයෙන් පොරුදුකරගන්න ජීවිතය දෙලොවම සුවපත් කරගන්න නේද එ එකක් තමයි ්‍රද්ධ සම්පත්තිය අනිත්්‍යක සීහල සම්පත්තිය අනිත්ක මොකක්ද ඔව චාග සම්පත්තිය මොකක්ද මහනනි චාග සම්පත්තිය කියලා කියන්නේ චාගේ කියන්නේ ඕ මසුරු මලා ඇත්තැරලා දන් දෙන්න ඉන්න වාද දෙක සෝදගින්. ඉල්ලන් සුදුසු කෙනෙක් එයා නැති බැරි කෙනෙක් ඉල්ලෙනාව තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දෙනවා. කවුර ඉල්ලගෙනොත් පුළුවන් ආකාරයෙන් උපකාර කරනවා එයා ඒ උපකාරය කරලා සතුටු වෙන කිීතක් ඇති කරගන්නවා. එතුවට බලන්නයා අනුන්ගේ දුකට අනුන්ගේ සැපට අනුන්ගේ සැපේ පතන කෙනෙක් උදව් කරන කෙනෙක් ඒක මහාගුණයක් චාග සම්පත්තිය කියලා කියන්නේ එකින් ලෝබය මසුරුකම දුරු වෙලා යන ද අනාත පින්ඩික සිතුතුමා බලන්න අනාත පිින්ඩික සිතතුමාගේ ජීවිතය ගත්තොත් ඒ අනාත පින්ඩික සිතුමාගේ මාලිගාවේ ඉන්නවා ඒ උලුවස්සේ දෙව ගනා විමානයක් හදාගෙන ඒ විමානය හදාගෙන ඉන්න දෙ එක කාලේකදී අනාත පිික සිතුමාගේ ආදායම් හඩු වෙලාගිහිල්ලා අඩු ආදායම් බ ගන්න කෙනෙක් බාට පත් වුණාගැේ ධනය හා නිවුණා එකන්නේ දාහට කෝටියක ධනය නයට දුන්නා ඒ මිනිස්සු අයකිෙව්වේ නෑ ඒකං හානිියක් වුණ ඉර පස දහට කෝටියක ධනය ගංයවරේ සඟවලදිබ්බා නැවත ගැනීමේ බලාපොරොත්වේ ඒ ධනය මේ ගංවතුරක් ඇල්ලා යවර කඩාගෙන කිල්ලා ඒ නැතිවුණ ඉට පස කාලයක් තිබුණා තිබ්බ ආදාය මට්ටම අඩු කාලයක්. ඉරිවසේ බුදුරජාණන් වහන්සේ ආනවා මේ ගෘපති තාමත් දන්නවට පෙදර දෙනෝද. භාගතුන්හසේ දේශනා කරනවා එහමයි භාගතුන්වහන්සේ තානය දෙනවා බැයි රසමසු පිලි නෑකිව්වා. භාගතුන්වන්සේ මටම කාලයේ දෙන්න පුළුවන් මේ විතියයි. කියලා අඩු කෑමක් තමයි බලන්න ශ්‍රද්ධාව ස්වාමින්හන්සේ භාගතුන් වහන්සේ වරණා කරනවා. එබ්බත් දෙන්න කිය නෝ නැතත් දෙන්න කිය නොකද ඒදානී පල විපාක මහත්පලයි මාහරි සංසයික ඊට පසේ බුදුරජාණන් වහන්සේ එතැන්දි ඒ අනාත පෙන්ඩික සිටතුමා තමන්ගේ ඒ විවාානී සැතපි ලහින්නකොට නිදාගෙන ඉන්නකොට ඒ දෙව්දුව කල්පනා කරනවා මේ මේ ශ්‍රාවකයා මේ ගෘහපතිතුමා නිකං සල්ලි විියදන් කරලා මේ මුඩු ස්වාමි භාගතුන් වහන්සේට ස්වාමීන් වහන්සේලාට ඕනාට වැඩියින් දන්දන දැන් දුප්පත් වෙලා කිය. ගිහින් අවවාද කරන්න ඕනේ කියලා කියනවා දැ ඇති දන්දුන්න දැන්ඉතින් මහන්සවෙෙන්න්නක වවා ධන උපවන්න. අපිට දෙවිෙනෙක් ඇවිල්ල හෝකිීබපුත්ය. අපිනේ හිස් මුදුනින් පිළිග නේනම් බලන්න සභාව ගෘහපදිතුමාංකද කරන්නන්නේ අනාත පිික සිතුමා කියනවා අදදයින්දලා මේ ගෙදර ඉන්න උපට බෑ දෙවී උනෙමි කවුරුුණත් එ ඉන්න බෑ මටවවා කියන්න ඉන්න ඇඒ ්‍රද්ධාවත් එෙක්ක සංහගයක් ඇති වුණා ඒයට පස්සේ අර දෙවදුව බය වුණ බයලා ගිහිල්ල දැන් එහි දෙවියන්ට සක්දවු ගාවට වෙනකම් ගියා අනේ මට විමානයක් අදල්ල තිෙන්න්න බෙන්න්නවීම දෙයක් වුණා මොකද කරන්නේක සක්දෙනකව ඔබහරි මෝඩයි මේ මෝඩ තැනැත්තියක් ඔබ ඒහි වගේ දෙයක් කිව්වෙේ මටක කතාාවරන්න බෑ ගෘහපදිර හැබැවූ මේ දය කරන්න කිව්වා මොකක්ද ඒ ගෘුවපත්තුමාගේ නැතිවෙච්ච ධනයක් තියෙනවා ඒක හොයලදීලා ඒ ගෘහපත්තුමාගින් සමාමගන්න කිව්වා. ඊට පස්සේ ඒ දෙව්දුව මොකද කරන්නේ අර ගංග ගහගෙන ගිය ඒ ධනය අරගෙනාව. ඊට පස්සේ අර නයටගත්ත නය නොදීන්න මිනිස්සුන්ට මොකද කරේ ගිහිල්ල බය කරා. දුන්නේ නැත්තං බලාග නයි අර මිනිස්සු පෝලිමේනව දැයි නය ගෙවන්න අ දෙන්න දැ කියලා ඊටපුුණ අය මිනිස්ස හිලා නය ගෙව්ව ඊට පස්සේ අ ස්වාමීක් නැති ඒගේ ධනයට හිමිකමක් නැති දහටකවුටක ධනයක් තිබ්බා ඒවත් ගෙනනල්ල බාණ්ඩාගරී පිරෝව ඊට පස්සේ ගිහින් කාරණාව කියලා සමාව ගත්තා ඊට පස්සේ සමාව දුන්න බලන්නේ ශ්‍රාවකයන්ගේ ්‍රදධාව වෙනස් වින්දිිනෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සැබෑ ශ්‍රාවකය ඇයි ඒ උහන්සේලාගේ ජීවිත තුළ ඇතවර මේ ගුණ තිබ්බද නෙද. සෝතා පන ශ්‍රාවකය ශ්‍රද්ධහගුණේ තියෙනවා සීලගුණේ තියෙනවා චාගගුණේ තියෙනවා. එතකට බුදුරජාණන් වහන්සේ පෙන්න්නල දෙනවා ඒ චාගගුණේ විතාමත් වැදගැක් පින්ගතු ඇයි ඒ අවස්ථාවකදී එක ප්‍රේතයක්කින්වා. ප්‍රේතයා වැලි කාන්තාරය එක කාන්තාරය ඉන්නකොට එක රජෙක්්ට හම්බ වෙනවා එක රජෙක්ට උුණ ගැහෙනවා මේ ප්‍රේතිාව තුර මේ ප්‍රේතියාව දකින රජතුමාට පේන්නේ මෙයාගේ සරීරයේ අතිං දකුණුවතින් රසවෑහෙනවා මේ රසවර්ග පහක් ඇගිලි පහහින් රසවර්ග පහක් වෑහෙනවා තු සාමාන ප්‍රීයන්ට එෙමනේ සාමාන ප්‍රේතයුන්ට කෙල්ලස්සෙම සුට සැරව තමයි අනුභාවකරන්තින අත්තිික දුක්. එතුකට දැන් අර රජතුමාහනෝ ඔබ කොම නොගේ ෘතයක් ල කනද සීලයක් රැ කළද මෙම බේපින ලැබේ කියලා. ඉඩ පස්සේ කියනවා මේ රජතුමනි මම මේ ප්‍රේතේක් කියයනවා. මම සක් දෙවි දුන මේ දෙවී එක්නමේ කියන. ගාන්ධර් එක්නම මේයි කියනවා. මම මේ ඉපදුු වැලිකර පදුන් ප්‍රේතෙක් කියනවා. රජතුමයි මම ඒකාලේදී කුමන පිනක් කර ලද කියල ඇව් හමයා කියනවා මම ඒ කාලේ අසයිය කියන සිටුවරය ගේ මාලිගාව එහ පැත්තේ තමයි මගේ ටේල ශෝප්ක තිබ්බි ම ඇඳුම් මහන කෙනෙක් මගේ සාපපුයි තිබ එතැනකන ඇත ඉඳලා දුගේ මගේ යාචක වනවා මේ සිටුවරය හවාගෙන කන්න ඉල්ලගෙන ඇඳුම් ඉල්ලගෙන ඇති අර සිටුවරයා මුලු දේපලම දන් දෙෙන කෙනෙක් හැමදාම නිරන්තරයෙන් දන් දෙෙනු එදට අර සිටුවරයා අහගෙන එෙනකොට මෙතනෙදී අයවිල්ල මගෙන් අහනුව කියනවා මේ සිටුවරයා ඉන්න කොයිද කියලා. ඉර්වාස මෙයා ඉතාමත් පැහැදීම තුව දකුණුුවත දික් කල්ලක නො කියෙන මෙන්න එයා පැත්තේ අහවල් තැන යන්න ඔබට ඕන තරන් කෑම්බීම ඇඳුම් පැඳුම් ලැබේකෙන් මේක කරා කියනවා එයා වෙන පින්කල්ලනෑ පදුනේ ගිහිල්ල ප්‍රේදලෝකගේ හැබැයි අර අතධක් කල්ල පෙන්නුපු විපාකයාට පරිසන්දෙනවා කොහොමද බඩගින් නෑ රසවර්ග පහක් වෑහෙනවා ඇගිලි පහන් වලන්දුු සභාවය එතනම ඉන්නවා තව කෙනෙක් ඇංගිලි වකුටුවෙලා ඕ කබ වෑහෙන ඔරවගෙන අහනෝ ඔබ මොනකර්ම විපාගරක් කල්ලද ඔය විදිහදු උක්කෙනෙන්නේ කියනවා මම තමයි කියනවා ඒ මහා දහනය මෙහෙයෝපුකිනා ඒ අසයිය සිටුවරය මට තමයිකිව බාරධී තියනෙ දාන කටයුතු සංවිධාන කරලා ඔක්කම වැඩපිළිවෙල බලන්න. බම් මොකදකරයි මම එන්න අයට එරෙව් වගේනවා. ගස්සල තමයි ඉදන්දුන්නේ. එදවට එයාගේ මාන්‍යත් එක්ක මොකද වුණේ පැහැදුුණු සිත තිබබෙන. මම ඒ නිසාද දුක්ක දෙනොයි කිය න. අනුන්ගේ ධානයමට සිත පහදවාගෙන දෙන්න පිනක් නැතිවනයි කියනවා. එදවට බලන්න අරයට වඩා ලැබුණ සම්පත්වලින් පිරිහිලා. අරයගෙන් ඉගිලිපහහින් රසවයන යාට මොකුත් නෑ. එතට එම් බලන්න දානේ තියෙන විපාකය. ඉතිං අපි සිත පහදවාගෙන ආරයන් විශයේ දන්දුන්නුවත් මොකද වෙන්නේ. මහත් පලයි මහා නිසංසයි. කද සංඝයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය මේලෝකයේ හැම කාලයක දීම නෑ වේලාම සූත්‍රය අංකුර දිව්‍යපුත්‍රයාගේ කතාව අපි බැලුවොත්ත හෙම ගැල් ගණන් දන් දෙනවා සියරු දේපල දන්න්නෙන හැබැ යබුද්ධෝොත් පාද කාලයක ශාවක වනෑ එතුකට මේ කා එක දන්හැන්දක් පූජා කරනවා එක රහතන් වහන්සේට ස්වාමීන් වහන්සේලාට දදිව්‍ය භාවය නිද්දිීව භාවය නික්මවා යන ඇයි ආරයන් වහන්සේලා විශේහි තමයි ධනය පූචා කරන්න එතවර චාග සම්පදාව අපේ හිතේ ඇති කරගන්න ඕනෙද නැද්ද ඇතිකරග්ඩෝ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕන සීලයක් තුළ පිහිටන්න ඕනේ ඒ වගේම දන්දීමට සිතාලවාවාසය කර්ඩ ඕනි දන්දීල සතුටු වෙන කෙනෙක් බවට පත්වඩ ඕනෙ මයි බදුරජාන්වාන්ස දේශනා කරනවා මානී පං්ඥා සම්පදා කියන්නේ මොකක්ද. මහනනී ගෘහපතිය පඤ්ඥා සම්පදා කියන්නේ අභිජ්්‍යා විසම ලෝබය දුරු කරන්න ඕන. අභිජ්්‍යා විසම ලෝබේ කියැන හිතේ ඇති වෙන ආසාාවන් ලෝබ සහගත සිතුවිලි මෙයා ඇති කරගන්නවා කියන. සාමාන්‍ය ලෝක සත්තුවය ලෝබෙන් යට වෙලා කළ යුතුදී කරඩිනයක නොකළ යුතුදේ. යි කිය ඒ නොකළ යුතු දේ කරනකට කළයුතුද නොකරනකොට මෙයාගේ මොකද වෙන්නේ සැපේ නුත් යසසනුත් පෙරිහිලා යනෝ කියෙන් සපයත් පෙරිහිලා යනවා ඕ යසසිනුත් පිරිහිලා යනෝ මහනනි ඒ වගේ ම යි්‍යාපාදයේ තරාහිතය හට ගන්නවා මෙයා මොකද කරන්නේ ඒ දුරු කරන්නේ නෑ ඒ වගේ මයි තිීනමිත්තිේ අුසල් නිදිමත් අලසකම ඒගේම අකුසල් හිතේ හට ගත්තාව එයා මහන්සිගන්න දුරු කරන්න. හිතේ දරාක්කාවාාව එක පෝෂණය කර කර ඉන්නවා. ඒ වගේ මයි උද්දධච්චකුක් කුච්චය හිතේ විසිරීමත් පසුත වෙනස භාවයත් ඒ වගේ මයි විචිිච්චාව සැකය ධර්මය තුළ තියන දිව්‍යලෝක තියනවද නැද වන්දන්දුන්නොත් මඩමයකම ලැබේද හිතේ සැකයක් තියෙනු. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පඥ්ඥා සම්පදා කියන්නේ ම ගෘහපතිය යම් කිසි කෙනෙක් අඳුරගන්නවායි කියනවා මගේ හිතේ තියෙන ලෝබ සාහකතමයි සිතුවිලි මට හොඳ නැති දෙයක්. ඒක නිසාමකද කරන්නේ මංඒ ලෝභසාගත සිතුලි දුරු කරන්න ඕනේ කියලා ලෝබේ දුරු කරනවා කියන. ට රහස තුලි හඩගත්තාම තරාසිතුවිලි කියන්නේ උපක් ලේශයක් ඒ දුරුකරනවායි කියන. ඒ වගේ මයි තීන මිදදේ උද්ධච්චුකොච්ච චිකච්චා සකේ දුරුවෙන්න එයා මහන්සි කරනවායි කියන. එතකට යම් දවසක මේ විදිහයට එයා අකුසල් දුරුකරනකොට හිතින් ප්‍රඥා සම්පදාවෙන් යුක්තයි කියල භාගතුන් වහන්සේ දේශනා කරා. එත බාගතුේ දේනා. යම්කිසි කෙනෙක් නුවනින් විමසන වන ද එ අරාගේ දුර කරන්න ධර්ම වනසිකකාරය කරනවනම් එයාගේ තරාහි තක් කටගත්තාම මෛත්‍රී සිත පතුරුවනවනම් අන්නයා ප්‍රඥාවන්ද ශ්‍රාවකයක් නද ශද්ධාව සීලය චාගේ දන්දීම ප්‍රඥාව ඔන්න ඔය කරුණු හතර කියනවා අන්න දෙලවම ඉෂ්ට වූ කාන්ත ව මනාප අර ඉහත අපි කතාගරපු දේවල් වන දේවල්. ඔය කාරණ අහතරින් බැහැර වුණොත්මකද වෙන්නේ. අපි දුසිල් වත් වෙනවා. ශ්‍රද්ධාව නැති වෙනවා සැක ඇති වෙනවා අපි තරඟකාරී ලෝකයක ධනයම හොයන්න පෙළබෙනවා. ගුණධර්ම ඇතිවෙන්නේෙ නෑ. ඒ නිසා මොකද වෙන්නේ හිතේ ඇති වුණ කාමය දුරුකරගන්න දන්නේ නෑ. ඇයි සීලයක් පුරුදු කරන්න එනේ කාමෙන්ම යටයනවා. යටවුුණන හිතේ තියෙන මොකක්ද භාගතුන් වහන්සේ දේශනා කරනවා කාමයට හිත යටවුුණාට පස්සේ යහපත අයහපත දකින්නේ නෑ ධර්මය දකින්නේ නෑ ඇති අපිට අද පේනවලෝක සිද්ධ වෙන දේවල් දැක්කාම මේ දුස්සීලවීම නිසා වැරදි කාමසේවනය කිරීම නිසා මනුස්ස ගහතන සිත්ත වෙන. එතවට මොකක්ද මේ අඩු පාඩුව තමන්ගේ ජීවිතයේ මේ කුස්සල ධර්මයන් තුළ ැඩීමක් තිබුුණ නැති නිසා ශ්‍රද්ධාවතින් බෙනැති නිසා ධර්මය ඇහුනත් එයා ඒ ඇහුුණ නෑ වගේන් ඒ නිසා පිංවතුනි වේදේවල් ඉතාමත් වටිනාකාරණාව ඒ වගේ මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ උපයාගත්ත ධනය දහඩිය මහන්සින් උපයාගත්ත ධනේ බාහුබල්ලෙන් උපයාගත්ත ධනය දුක්පහන්ස වෙලා උපයාගත්ත ධනය මෙයා වැය කරනුයි කියෙන තමාගේ සැපේ පිණස. ඒගේම අඹුදරුවන් පෝෂණය කරන්න මෙහ වැයකරන එකන. ඒ වගේ මයිමයා දෙමව්පියන් පෝෂණය කරන්න වැයකරනවාය එකන. බලන්න බුදුරජාන්සේ කොච්චර වික්‍රහයක් කරනවාද කියලා. මොකද සමාජයේ අද අපිට පේනවා සමහරක්කා ඉන්නවා සුරාව සූදුව කරනවා තමන්ගේ දරුවන්ට සලකන්නේ නෑ. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට මුදල් වියද පැහදාම් කරන්නේ නෑ. බදුරජාණන් වහන්සේ සියලු දේවල් පෙන්නනවා ඇයි මේවත් දැනගෙන අපේ ජීවිත හදාගන්න ශ්‍රාවකයන නුවන තියෙනවා නම් මේක හදාගන්න පුළුවන් නේද එතු මුළු සමාජයට මයහපතක් වෙනවා දරුවෝ බඩගින් ඉන්නවා ඔවු තාතගේල සූදුගහනවා බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා මේ ශ්‍රාවකයා මෙන්න මේ විදිහට මුදල් පරිහරණය කරොත්තේම නියවාකාරෙන් පරිහරණය කරා වෙනවා. ඒවිතරක්නෙමේ එයා ගින්නෙන් ජලයෙන් හානි වෙනකොට සොරසතුරන් මුදල් පැහැරගන්නකොට එයා නැවත බෝග සම්පත් උපදවා ගත්ත මුදල් ඒකට යොදෝ නොයි කියන. ඒකට යොදෙවෝත් අන්නේකත් නියමයිදිහට පරිභෝග කරා වෙනවා. ඒවිතරක්නෙමෙයි එයා පස් බලි කරනු. පූජාවන් පවත්වනවා ඥාතීන්ට ඇපුපකාර කරනවා ආගන්තුක සත්කාර කරනවා. ප්‍රේත මිය පර්ලෝගියයට පුද පූජා පවත්වනවා ඒ වගේම රජුං වදසා දෙවිවරූ දෙසා පුද පූජා පවත්වනවා මේ පවත්වනකොට එයාට බොහ් අවස්ථාව ලැබෙනවා එයා නියමාකාරයෙන් පරිභෝගය කරා වෙන. ඒ වගේම ඒ විතරක්නමයි ශ්‍රමණක් බ්‍රහ්මණයන්ට මෙයා ඇපුපකාර කරනවා ආරයන් වහන්සේලා විශෂේ මෙ ස්ධාඩිය මහන්සිංහ පාගත් ධනදාන්න විය පහදම් කල්ලා දන් දෙෙන කෙනෙක් බවට පත්වෙන්. ඇති මේ විදි මේ විදිහට සමාදන් වෙනකොට නියමා ආකාරයෙන් පරිභෝග කරාවෙනවායි කියන. මෙන්න මේ ධනය මේ කරන කෙනා කියනවා භාගතුන් අසි දේශනා කරනවා. එයා පරලෝ ගියාට පස්සේ මෙලව සතුටු වෙලා පරලෝයා සුගතිගාමී වෙලා ස්වාර්ගයට ගිල්ල සතුටු වෙනයි කියය. ඒනම් පින්ංමතුනි දේශනාව අපිට කොයි තරං වැදගත් දෙයන්ද අපට කොයි තරං වැදගත් දේශනාවක්ද අපි එහෙනම් කල්පනා කරගත යුත්තයේ මකක්ද ශ්‍රද්ධාවෙන් බලවත් කෙනෙක් බවට පත්වෙනවා අධිෂ්ඨානයක් තේර ගන් ඩෝනේ සීලයේ අඩු පාඩු තියෙනවනම් සීලය හදාගන්න ඕනිේ නිති පන්සිල් තුළ පිහිටන් ඕෝනි පෝයිට් අටසිල් රකින් ඩෝනි ඒ වගේම නිරන්තරයෙන් දන් පැන් පූජාකරන කෙනෙක් බවට පත්තෙන් ඕෝනි ්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනනි ප්‍රඥාවෙන් යුක්ත වෙන්නනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නිතර ශවනය කරණඩෝනි ඒ ශවනය කරපු ධර්මය නුවනින් විම සන්ඩෝනි. ඉතින් මේ විදියට අපිට අවස්ථාව තියෙනවා අපේ ජීවිත වෙලව වශයෙන් පර්ල වශෙන් ජීවිත සුවපත් භාවයට ඇති කරගන්න. ඉතින් මේ අවස්ථාව තියන කාටද ශෘතවත්තාර් ශාත පමණයි ලෝකයේ අන්‍යාගිමිකායට ඒ අවස්ථාවනේ ඇහි ශ්‍රද්ධාවෙන් උපදින කුසලේ තුළ ඒගොල්ලගේ ඒ කුසලේ නැති නිසා ඒ නිසා පි මේ ගුණ ධර්මදි වුණුකරගෙන් මෙලොව වශයෙන් පරලව වශයෙන් ජීවිත සුවපත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශාවකත්වය ලබන ශාවකයන් බවට පත්වෙන්න වාසනාව ලැබේ වාසාදු සාධසා පුං්ාන ෝදනාව අදදින අසිරිමත් දම්සක ධර්මදේශනයට දායකත්වය දරන්නේ. මීට වසරකට පෙර පර්ලෝ සැපත් Tීබී ඒකනායක මහත්මට පුං්ඥාණ මෝදනා කිරීම පිණිස ඒ වාදුව මුල්ලි ෝඩ පදිංචි මල්ලිකා ඒකනායක මහත්මිය කුමාරි ඒකනායකමඩවිය මනෝද ඒකනායක මහතා තුළුමයි පව්ලේසියලු දෙනා විසින්. ඉතින් අපි රැස්කරව් මේ සියලූම පුුණන්නෙ ධර්මයන් අප අු ෝද බුදුසුන සුරකින සියලුම දෙවිවරුන්ට මේ පින් දැක බලා සතුටින් අනු මෝදන්වෙත්වා ශ්‍රද්දා සීල සුතතා ප්‍රඥා වැනිිවාා ගෞතම් බුදුසසුනේ චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරත්පසාදසාදු සියලූම පුුණ්‍ය ධර්මයන් පර්ලොව සැපත් අපි අනු මෝදංකරවූ මියගිය ඊට වසරකට පෙර TB ඒකනායක මහත්තාට මහත්මාට පහුලෙ සියලු දෙනා නමින් මියගිය එ සියලුූම ඥාතීන්ට ඒ වගේම මේ පැමිනිිසිටන සියලු දෙනා ින් මියගියඥ අනන්ත ඥාතීන්ට මේ සියලූම පුන්න ධර්මය අනන්නු මෝදන් වේවා ඒ වගේම දර්ණ දේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මියගේ ඥාතීන්ට මේ පින්හන්න මෝදන් වේවා ඒ ඥාතීන්ගේ පර්ලවජීවිත සුව පත්තේවා සැපෝවත්තේවා. සංසාරදුකින් අතමි දෙෙත්තාා සාදු සාදුසාද ඒවගේ මේ ධර්මදාානෙන් රැස්වුනාව සියලුම් පුුණ ධර්මයන් මල්ලිකායකනායක මහත්මියයට කුමාර ඒනා ඒකනායක මෙනැවයට ඒවගේම මනෝ ජේගනායක මහත්තාඇ තුළු ඒ පවුලේ සියලු දෙනාටත් ධර්මදේශනාවට උපකාර කළ සියලු දෙනාටත් සාභාගියවූ මේ සියලු දෙනාටත් නික් නීරෝගී සුවපත් භාාවේ දීර්ගා උස සැලසේවා ගෞතම බුදු සසුනේදීම චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවාසා පින්නත් ලොකුසාමීන් වහන්සේ ඇතුළු සිල්ගුණ දම් රකින සේලු පින් ඔොත්ස්වාමීන් වහන්සේලාට අනගාරිකා මෑනිවරුන්ට අ අනගාරිකය පුතනුවන්ට මේ පින්ගන්න මෝදන් වේවා චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ කරන්න වාසනාව ලැබේවා සාධ. සාදුසා මේ උතුම් ධර්මදාානයෙන් රැස් වූ සියලු පුුණ ධර්මයන් අදදි අසිරි මත්දම් සක ධර්මදේශනය සඳහා දායකත්වය දරන ඒ මල්ලිකා ඒකනායක මහත්මියෙක් කුමාරි ඒකනායක මෙනවිය මනෝ ජේකනායක මහතාය තුළු ඒ පවුලේ සියලු දෙනාට ඥාතීන්ට හා හිතවතුන් සියලු දෙනාට ධර්මදේශනය සඳහා සාභාගියෝ මේ සියලුම පින්වතුන්ට ඒගේම ධර්මය ශවණය කළ ලොවවාසසි සියලු පින්වතුන්ට ශ්‍රද්ධහ මාසික ධර්මදානයට සම්බන්ධ සියලු පින්ංවතුන්ට මේ පින්ගන්න මෝදන් වේවාන මෝදන් වේවා සියලු දෙනම නිදුක් නීරෝගී සුග පත්භාාවේ ලබත්වා උතුම් චතුරාරි සත්‍ය ධර්මය අව් බෝධ කරත්තාසාදු සාධසා සුපන්නතුනි අදවසේදී පින්හත්ස්වා මන්වාසේ විසි ධර්මතේශන අතුරද. ධර්මයට අදාළව බෝ කාරණ පිළිබඳ අපේ අවධානියමු කළ. බොහු කාරණා ඔබේ ජේවිතයට ඒ රාශ්වී කරගන්නටත් හැකිියාවක්ල පෙන්න්නට ඇද. ඉතින් මේ ධර්ම කාණා පිළිබඳ මැනවින් අපට පෙන්වා දුන් පින්නත් ස්වාමීන්හසේට අපි ්්‍යාන් මොදනා කරමු මේ ගෞත බුදධ සාවාසන උතුන්ම්ූ චතුරාඩි සත්‍ය අබෝධ කර ගන්නට පින්නත් ස්වාමීන් වහන්සේට මෙ පින් හේතුවාසනා වේවාක අප ්‍රාක්තනා කරමු. සාදු සාතුසා වගේම ශ්‍රදධා රූපවාහිනය ඔස්සේ අදවසේදී අසිරිමත්තම් සක ධර්ම දේශනාය වැඩසටාන්ට දායයිකත්වේ දැක්වූ මේ පිරිසටත් අප පුුණ්‍යාන මොතනනා කරනවා. දැන් පිනත්වාම වහන්සේට පරිෂ්කාරයන් පෝෂා කරමු ු න. नमो बुद्धाय नमो बुद्धाय नमो සුපෙන් නතුනි ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවා අහිනියසේ ඔපබිුතිකෙනා අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහන අප මෙතෙකින් නිමවට පත් කරනවා ස්්‍රධා රූපවාහිනයේ ඩයිලොක් ටෝOCේ නලිකංක විසිහතින් ෝටෝසේ නලිකංකනු නමින් W.ස්්‍රදධාටොටල්ගේේ අපි වෙබ්බඩ වියෝසේ ද නැරඹීමේ හැකාව ඔබට තිබෙනවා. ඒ බාග ගෙවත්තුූ අරහත්තු සොන්ම සබදුරජාන් වහන්සේට අපගේ නමස්කාරී වීවා ඔබ සැමට තෙරවන්සරණයි